ජයග්‍රහණය සතුට පිරුණු සුබ දවසක් ඔබට සුබ දවසක් වගේම අලුතින් පටන් ගන්න මේ අලුත් සතිය ඔබට ජයග්‍රහණය සතුට පිරුණු සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද සඳුදා කතා මිනිස්ත්‍රි අලුත් දවසක් අලුත් සතියක ආරම්භයක් එක්ක අපි ආරම්භ කරන්න සූදානම් ඔබට දවසේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න ශක්තියම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි හැම දවසකම කියනවා වගේ ඔබට මතක් කරනවා තවත් කෙනෙක් සතුටින් තියන්න තවත් කෙනෙකුගේ හිත සතුටින් තියන්න හිතට හයියක් වෙන්න ඔබට කරන්න පුළුවන් උපරිම දේ අද දවසේදි කරන්න ඒක සමහර විට වචනයක් සිනහාවක් ඔබට දෙන්න පුළුවන් පුංචි අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නමුත් ඒ පුංචි අස්වැසිල්ල තවත් කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන කතාවක් ලියන තැනක් වෙන්න පුළුවන් ඒ නිසා ඔබට පුළුවන් විදිහට ඔබේ හිතේ හැටියට දවස ගත කරන්න නම් ඔබ තවත් කෙනෙකුට සතුටින් ඉන්න අවස්ථාව හදලා දෙන්න අපි අද කතා මිනිස්සු වෙලාව වෙන් කරන්න හිතුවා එහෙම ජීවිතේ මේ अभियोग मैदी तवत् केनेकुट शक्ति अक्वेला तमंट पुलुवां विधिहट जीविते जायग्रहान जायग्रहान होयागेन गिहिल्ला लोके दिनपु केनेक समग अद कता मिनिस्ट्र कता बहा अरगेने नोनिकेला अपे हितुआ कांता व्यवसाय कावक विधिहट एक पैत्तकें लोके जात्यांतर जायग्रहने करपु कांता वकत अपी अदारादना कला व्यवसाय कावक विधिहट वगेम तमंगे अध्यापनिक मट्टम बुद्धि अवबोधय मे ओक्कोम बाधक जयगनी मे हम एकाकेक्कम लोके दिनपु हटिगेन कता करन्न अपी आराधना कला रॉयल ग्लोबल क्वीन किरुल पेलंदी නෙළුම්බෝ නැචුරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ කාංචනා හෙට්ටිආරච්චි මහත්මියට අපි එතුමිය සමග අද කතා මිනිස්ත්‍ර කතාබහ ඔබට අරගෙන එන්න සූදානම්. දිගටම අපි වහගෙන ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කළා. ඔබට ජයග්‍රහණයේ සතුට පිරුණු සාර්ථක දවසක් ප්‍රාර්ථනා කළා. ඔබ අපි මම අපි හැමෝම දවසක් පටන් ගන්නේ සාර්ථකත්වෙම ප්‍රාර්ථනා කරලා. එතකොට එහෙම හැම දවසක්ම සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරලා ආරම්භ කළාට අපි හැමෝටම දවස සාර්ථකම වෙන්න නැති අවස්ථා මුණ ගැහෙනවා. එතකොට බාධාවන් පීඩාවන් ජීවිතේට මුණ ගැහෙන අවස්ථා ඔබට මට මුණ ගැහෙනවා. හැබැයි ඒ අභියෝග දිනන්න පුළුවන්, ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්, ඒ පීඩාවන් දරා ගන්න පුළුවන්, අවබෝධයෙන් ඒ පීඩාවන් වලට මුහුණ දෙන්න පුළුවන් හිතක් හදා ගැනීම තමයි බොහොම වැදගත්. මේ විදිහට හිත ශක්තිමත් කරගෙන ජීවිතේ අභියෝග රැසක් ජයග්‍රහණය කරලා ජාත්‍යන්තරයේ දිනපු කෙනෙකුට අපි අද කතා මිනිස්ත්‍රියට ආරාධනා කළා කොහොමද ජීවිත කතාව ඒ තරම් අභියෝග ප්‍රශ්න මැද්දේ ජයග්‍රහණය කළේ කියන කතාව ටිකක් කතාබහ කරන්න. ඒ මොකද අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා සාර්ථකත්වය ජයග්‍රහණ දිනන්න පුළුවන් වෙන්න කියලා. හැබැයි හැම දවසකම එහෙම නොලැබුණාම මානසිකව පීඩා විඳින කඩාගෙන වැටෙන ඉතින් ජීවිතයේ අතරලා දහන මිනිස්සු සිය ගණනක් ඔබටත් මුණ ගැහිලා ඇති. හැබැයි මේ කතාව බොහොම වෙනස් කතාවක්. ඔබට මට අතිශය සාර්ථකත්වය කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගන්න පුළුවන් වටිනා කියන කතාවක්. අපි ආරාධනා කළා व्यवसायिकावाक विधिहट कांता व्यवसायिकावाक विधिहट लोकय दिनपु जयग्रहणे करपु कांचना हेट्टिआराच्चि महात्मेट नेलुम्बो नेचुरा पुद्गलिक समागमे निर्मातृवरिय एवगेम रॉयल ग्लोबल क्वीन विधिहट किरुलु पेलंदी अपे रटे नामय जात्यंतरट अरगेन गियपु कांचना हेट्टिआराच्चि महात्मेट अपि आराधना कला आयबोवन सुबोदासना आयबोवन अभी ये कथावें पटांगम व्यवसायकत्वेन कथाव मे काले अतरम देशपालन वेदिकावे समाजे समाज माध्यवल माध्यवल बहुत अंगल प्रधान वशेन कथा करण मातृकावा के सा व्यवसायकत्व टीका पैतकीन तेला मम मुलिम कथाभाट एन खमती ओबोय හිසේ පැලඳගෙන ඉන්න ඔටොන්න අද නම් ඔබ අනිවාර්යෙන්ම YouTube නාලිකාව ඔසේ VFM මේ වැඩසටහන නැරඹිය යුතුමයි කියලා අපි ඔබට මතක් කරනවා. ඇයගේ පැහැයට ශ්‍රී ලාංකීය පැහැයට මේ සමේ පැහැයට ලෝකේ ජාත්‍යන්තරේ කිරුළු ලැබෙනවා. එහෙම කෙනෙක් තමයි අද මැදිරිය වාඩි වෙලා ඉන්නේ. මේ කතාව ටිකක් අපිට කියන්න පැහැදිලි කරලා. ඔව් මම ඇත්තටම නිරූපණ ශාස්ත්‍රයට ආධුනිකයි. නිරූපණ ශාස්ත්‍රයට මම එන්න හේතුවක් වෙන්නම මගේ ව්‍යාපාරික කටයුතු සඳහා මට සිද්ධ වෙනවා නිරූපණයට සම්බන්ධ වෙන්න මගේ නිෂ්පාදන සඳහා. ඉතින් මේ මේකට මම ඇත්තටම අධ්‍යයනය කරන්න අධ්‍යයන කටයුතු වලට පොඩ්ඩක් ඒගෙන ඉගෙන ගන්න ඕන නිසා සම්බන්ධ වෙනවා දසුන් විජේසිංහ अकाडमी का तेक इतना तमाइ मट चांस हम बेन्ने
මම සිලෙක්ට් වෙන්නේ මේ රොයල් ග්ලෝබල් ක්වීන් කියන ජාත්‍යන්තර තලංගාවලියට ඉදිරිපත් වීම සඳහා. මොදයි ඒකේ ජයග්‍රහණය ආපු ගමන් මඟ කොහොමද අපිට පැහැදිලි කරන්න ඔබ එතනදී ලෝකේ මං හිතන්නේ සෑහෙන්න පිරිසක් අතරින් මේ ඔටුන්න මේ කිරුල ලබා ගන්නේ තමන්ගේ තියෙන රූපය කියන එක පෙන්වලා විතරක් නෙවෙයි ඒක වෙන කතාවක් අපිට කියන්නේ. ඔව් ඇත්තටම රූර ජිනක් වෙනවා කියන එකට රූපයම විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එතනදී අපේ විනය කියන දේ මූලිකවම බලපානවා. කාන්තාවක් විදිහට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රටේ අපි රට නියෝජනය කරනකොට අනිත් රටවල් රටවල් බොහොමයක් එක්ක තමයි අපිට තරඟ වදින්න වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවලදී අපිට එතන කැපී පෙනෙන කෙනෙක් වෙන්න නම් අපි රූපය විනය අපි කෙනෙක්ට කතා කරන විදිහ සංග්‍රහ ඒ අයව පිළිගන්න විදිහ ඊට පස්සේ අනෙකුත් දක්ෂතා සහ අධ්‍යාපනය කියන මේ සියලුම දේවල් එතනදී බලපානවා. ඉතින් මං හිතනවා ලංකාවේ තියෙන මේ සමේ පැහැයටත් සඳමාලි ලොකුම ආගයක් තියෙනවා ඒ රටවල් වලදී. මොකද සාමාන්‍ය අපිත් එක්ක තරඟ වදින තරඟකාරිනියන් පමණක් නොවේයි මේ සමය පැහැයට ආදරය කළේ අපිව දකින සියලුම දෙනා වගේ. මොකද ඒ අයට අපේ රටට ආවේනික පැහැය කියන එක හරිම දකින්න නැති දෙයක්. ඉතින් ඒ අය හොයනවා ඒ අය අපේ හැම පැහැය ඉල්ලනවා. කොහොමද මේ වගේ පැහැයක් ඇති කරගන්නේ කියලා මගෙන් අහලා තියෙනවා. විශේෂයෙන්ම මම මගේ ව්‍යාපාරික කටයුතු වලටත් මේ රූපලාවන්‍ය සම්බන්ධව වැඩ කරන නිසා මගෙන් එයාලා අහලා තියෙනවා ෆොරිනර්ස්ලා කියන්නේ සුදු අය අහලා තියෙනවා ටෑන් වෙන්න දේවල් නැද්ද ඔයාගේ ස්කින් කලර් එක ගන්න පුළුවන් විදිහේ දේවල් නැද්ද කියලා. ඉතින් මම හිතනවා ජාත්‍යන්තර නියෝජනය කළ ජයග්‍රහණය කරන්න මගේ මේ සමේ පැහැය ගොඩක් වැදගත් වුණා කියලා. හොඳයි මොනවද ඔබ ලැබපු ජයග්‍රහණයක් අපිට කියන්නේ? ඔව් මට පුළුවන් වුණා විවාහක රූ රජින වෙන්න රොයල් ග්ලෝබල් ක්වීන් 2024 තරඟාවලියේදී. ඒ වගේම තමයි මෝස්ට් ටැලන්ටඩ් වුමන් විදිහට මම අවෝඩ් වුණා දක්ෂතම කාන්තාව විදිහට. ඒ වගේම අයිකොනික් අයි කියන ටයිටල් එක මට හම්බ වුණා ඒ තරඟාවලියේදී. දක්ෂතම කාන්තාව කියලා ඕන් මොනවාද ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපිට මාස 5ක් තිස්සේම ජාත්‍යන්තර වෘත්ති මේ සම්බන්ධයෙන් නිරූපණය සම්බන්ධයෙන් වෘත්තිකයන් සමග පුහුණු වීම කටයුතු වල නිරත වෙන්න අවස්ථාව ලැබුණා. මාස 5ක් තිස්සේම අපිට තිබුණා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා assignments එයාලට යවන්න. ඉතින් ඒ assignments වලදී මම දක්වපු performance සහ මට තියෙන අනෙකුත් නර්තන හැකියාව චිත්‍රඳීමේ හැකියාව සහ නිර්මාණාත්මක හැකියාව කියන දේවල් තමයි යාලා එතනදී highlight කරලා තිබුණේ. පුළුවන් දෙහෙම මේ කාන්තාවකට මේ ගොඩක් වැඩ කරන්න. ඒ කියන්නේ නිරූපණ ශාස්ත්‍රය කියලා කිව්වහම ලංකාවේ සමාජයේ ටිකක් ඒක දකින විදිහ වෙනම පැත්තක්. එතකොට නර්තනය, චිත්‍ර ඇඳීමේ හැකියාව, බුද්ධිය, අවබෝධය නොයෙකුත් දේවල් මේ ඔක්කොම අස්සේ ඇයට හිමි වෙන මේ විශේෂ ගෞරවණීය තත්වය තමයි ඇය ව්‍යවසායිකාවක්. එතකොට අපේ රටේ සාමාන්‍ය තැනකින් පටන් අරගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ශාස්ත්‍රයේ ගිහිල්ලා ඒ හා සම්බන්ධව නිෂ්පාදන පෙළක් ඉස්සෙල්ලාම ලාංකීය සමාජයට හඳුන්වලා දීලා ඊට පස්සේ ලෝකයේ ජාත්‍යන්තරයේ බොහෝ රටවල් ඉල්ලුමක් තියෙන විදිහේ නිෂ්පාදන පෙළක් ලෝකයට ඇය හඳුන්වා දෙනවා. එතනින් එහාට තමයි ඇය මුලින්ම ව්‍යවසායිකාවක් ඇය හොයාගෙන යන්නේ මේ එහෙම ශාස්ත්‍රයක් අපි ඒ ගැන කතා කරමු. ඊට පස්සේ තමයි ඇය නිරූපණ ශාස්ත්‍රයට එන්න මේ
මේ වගේ පැත්තක් තෝරගන්න හිතන්නේ. හැබැයි ඒකතර ව්‍යවසායකත්වයේ කෙනෙක් අතෑරලා දාලා නෙවෙයි. ඒ නිසා තමයි ඇයට මෙවැනි කිරුලක් හිමි කරගන්න පුළුවන් වෙන්නේ. අපි මේ කතාව තව ටිකක් එහාට කතා කරමු. අර ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් ඔබ අහලා ඇතිනේ. හැබැයි මේක ඒක අනිත් පැත්ත හරපු කන පිට හරවපු කතාවක්. ඉතින් අනිත් එක තමයි කාන්තාවක් විදිහට. අනිත් එක තමයි දරුවන් තිදෙනෙක් සමග පෞල් ජීවිතය ගත්තාම දරුවන් තිදෙනෙක් සමග ඒ යුතුයකම් වගකීම් හැම දෙයක්ම ඉටු කරමින් ඒකත් එතනින් එහාට ගිහිල්ලා කතා කරලා තින් ඇයි උපාධිධාරිනියක් අපේ රටේ පිළිගත් විශ්වවිද්‍යාලයක මේ ඔක්කොම කරන්න පුළුවන් ද කාන්තාවක් විදිහට තනි කෙනෙකුට ඒ කරලා ත ජාත්‍යන්තරේ දිනන්න පුළුවන් වෙලා තියෙනවා ඇයට ඒ කතාව බොහොම රසවත් වගේම වටින කියන වැදගත් කතාවක් ජීවිතේ හැලහැප්පීම් බාධාවන් එක්ක ජීවිතේ බොහෝ තැන් මග ඇරෙනකොට ජීවිතය අතහැරලා දාන බොහෝ මිනිසුන්ට මේ කතාව බොහොම වටින කතාවක් වේවි. ඒ නිසායි අපි ඇයට ආරාධනා කළේ දිගටම අපි වහගෙන ඉන්න. ඔබේ අදහසත් අපිට කියන්න 011 700 2676 නෙළුම්බු නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ රොයල් ග්ලෝබල් ක්වීන් ලෙස කිරුළ පැලඳි කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ. අන්න අපි කතා මිනිස්ත්‍රි වෙලාව අද කතා බහට ආරාධනා කළේ සුවිශේෂී කෙනෙකුට සුවිශේෂී නිරූපණ ශාස්ත්‍රයට ඇවිල්ලා විවාහ ගුරු රජින විදිහට ලෝකීය දිනපු ලෝකීය ජාත්‍යන්තරේ එහෙම සිය ගණනක් අතරේ නම ලියවුණු ශ්‍රී ලංකා කියන නම ලියවපු තවත් සුවිශේෂී චරිතයක් විදිහට අය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි. සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා එතකොට දරුවන් තිදෙනෙක් එක්ක තමන්ගේ සාමාන්‍ය දෛනික දිනචරියාව අරගෙන යන ගමන් රජේ නිලධාරිනියක් විදිහට තමන්ගේ වෘත්තිය මුලින්ම ආරම්භ කරලා එතනින් එහාට ඇවිල්ලා එළියට ඇවිල්ලා ලෝකයේ දිනන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කියලා හොයාගෙන ගිහින් ලෝකයේ දිනපු ජයග්‍රහයිකාවක් විදිහට අය ඔබට හඳුන්වා දෙන්නත් අපිට පුළුවන්. ඉතින් ඒ නිසා සුවිශේෂී චරිතයක් අය එහෙම වෙන්නේ අපිට ඒකයි. අපි අය සමග ජීවිතයේ බාධාවන් අභියෝගවලට මුහුණ දෙන්න කාන්තාවකට ශක්තිය හොයාගන්නේ කොහොමද කියන කතාව බොහොම වැදගත් වෙයි ඔබට. අපි කතා කරමු මෙතනින් එහාට රොයල් ග්ලෝබල් ක්වීන් විදිහට 2023-24 වසරේ ජයග්‍රහිකාව විදිහට කිරුළ පැලඳි අය නෙළුම්බෝ නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘවරිය කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ. අපි මේ ව්‍යවසායකත්වයේ ලංකාවේ ව්‍යවසායකත්වයේ කියන එක කාන්තාවකට ඒක කොයිතරම් ගැළපෙනවද මේ කතාව ටිකක් එහයින් තියලා අපි කතා කරමුකෝ. මේ ඔබ මේ ශාස්ත්‍රයට කියන නිරූපණ ශාස්ත්‍රයට එන්න කලින් ඔබ ව්‍යවසායකාවක් විදිහට නිෂ්පාදන හොයාගෙන යනවා. රූපලාවන්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධව ගත්තාම හිසකෙස් සම පැහැය සමේ පැහැය මේ වගේ දේවල් වෙනස් කරන්න. එතකොට එතනින් එහාටත් ටිකක් ඈතට කතාව යනකොට ඔබ රජයේ නිලධාරිනියක් විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට එළියට ඇවිල්ලා රැකියාවකුත් හොයාගන්න බැරුව එහෙම අතරමඟක ඉඳගෙන මොකද්ද මං කරන්න කියලා ඔය සාමාන්‍ය මේ අදත් මේ දවසෙත් විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා අධ්‍යාපනය හදාරලා උපාධියක් අරගෙන එළියට බහලා යන සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි ඔබ ජීවිතේ පටන් ගන්නෙ. අපි කතාව එතනින් ටිකක් එතනින් එහාට ගින් පටන් ගමුක. කොහොමද පාසල් ජීවිතේ එහාට ගිහිල්ලා කතා කරමු ටිකක්. ගොඩක් මෙහාට ගියාම මම පාසල් යන කාලේ මට දුක් වෙන දෙයක් නැහැ මම නොකළ අය කියලා. මම හැමදේම වගේ කළා ඉස්කෝල යන කාලෙදී. ඒක මගේ ජීවිතේ සුන්දරම කාලයක් සහ මං හිතන්නේ දරුවෙකුට අවශ්‍යම දෙයක් ඇත්තරම පාසල් කාලේ තමයි දරුවෙගේ ජීවිතේ හැදෙන්න ඕනේ තැන. එතකොට එතනදී දෙමව්පිය වඳන ගන්න ඕනේ දරුවන්ගේ දක්ෂතා මොනවද කියලා. ඒ වගේම තමයි පාසලේ තුල ඉඩ හසර ලබා දෙන්න ඕනේ දරුවන්ට තමන්ගේ දක්ෂතා සහ නිර්මාණාත්මක හැකියාව සහ පෞරුෂත්වය වර්ධනය කරගන්න. එතනදී අපේ පෞරුෂත්වය බිඳු නොත් එතනින් එහාට සමාජයට යන දරුවා තමන්ගේ හැකියාවෙන් සහ අධ්‍යාපනයක් ලැබුවත් එතනින් එහාට ජයග්‍රහණය කරා යන්නට අභියෝගවලට මුහුණ දෙන්නට බය දරුවෙක් විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් පාසල් කාලයේ මගේ පාසල් කාලය ගැන කතා කළොත් එහෙම මම ව්‍යවසායිකාවක් වෙන්නේ අවුරුදු මම 7 වසරේ ඉන්න කාලේ තමයි. මේ කාලයේදී මගේ දෙවන පාසල වෙච්ච පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේදී මගේ ජීවිතයේ ගොඩක් දේවල් මම ලබා ගන්නවා. මම ක්‍රීඩා කරනවා. මම නාට්‍ය පිටපත් රචනය රංගනයෙන් දායක වෙනවා. නාට්‍ය සෑහෙන ප්‍රමාණයකට වේදිකා නාට්‍ය ඒ වගේම නර්තනය සඳහා මම ත්‍යාගලාභියෙක් විදිහට පාසලේ
පත්වෙනවා ඒ වගේම තමයි විශේෂ පරිවාහිර කටයුතු වලට ගොඩක් ගොඩක් දුරට මම යොමු වෙලා ඉන්නවා ඉතින් මේ තැන් වලදී මට ගුරුවරුන්ගේ ලැබෙන සහාය සමහර ගුරුවරු නිසාම දැන් විශේෂ කටයුතු ගැන කතා කළොත් දෙමව්පියෝ බය වෙන්න පුළුවන් විශේෂ පරිවාහිර කටයුතු කරාම දරුවා විෂයන් තුල ඒ කියන්නේ අපිට විභාග තියෙනවා පාස් කරගන්න ඒකනේ දෙමව්පියෝ විශේෂයෙන්ම ફોકસ කරන දේ දැන් ශිෂ්‍යත්වය තියෙනවා ශිෂ්‍යත්ව පාස් කරගන්න ඕනේ කොහොම හරි ඒක පාස් කරගත්තේ නැත්නම් දරුවට ඉස්කෝලයක් ලැබෙන්නේ නැහැ ඒ ඉස්කෝලේට ගිහිල්ලා ඕ ලෙවල් පාස් කරගත්තේ නැත්නම් ඒ ලෙවල් අනිවාර්යයෙන්ම පාස් වුණේ නැත්නම් රැකියාවක් හොයාගන්න බෑ ඊට පස්සේ විශ්වවිද්‍යාලේ අනිවාර්යයෙන්ම දරුවව යවන්නම ඕනේ මේ කියන දේවල් දෙමව්පියන්ගේ ඔළුවේ ફોක් තියෙන්නේ කොහොම හරි දරුවව ඒ වගේ අධ්‍යාපන රටාවකටම යොමු කළ යුතුයි කියලා හැබැයි මම මගේ ජීවිතේ ලැබපු අත්දැකීම් එක්ක මම කුඩා කාලේ ඉතාම දක්ෂ දරුවෙක් නෙමෙයි. ඉතින් මම මගේ අධ්‍යාපන කටයුතු බූස්ට් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මම ස්වයං අධ්‍යන කටයුතු වලින් තමයි ඒ පැත්තට විශේෂ පරිබාහිර කටයුතු වලින් එන දැනුමෙන් සහ ඒ ප්‍රායෝගිකත්වය නිසාම තමයි මම මගේ අධ්‍යාපන කටයුතුත් හරියාකාරව කරගන්න පසු කාලිනෙම නැඹුරු වෙන්නේ. එතකොට පාසලේදී මට ඇත්තටම මට හම්බෙච්ච ඔපචුනිටීස් මම වාණිජ්‍ය විෂය තමයි පාසලේදී කරන්නේ ඒක මගේ දෙමව්පියන්ගේ කැමැත්තට ඇත්තටම මගේ පියා ගොඩක් මටත් අර දරුවන්ට වගේම මම විෂය පරිබාහිර කටයුතු කරාට මට ඉගෙන ගන්න සිද්ධ වුණේ මම කැමති විෂයන් නෙමෙයි නමුත් මම කැමති විෂයන් ඉගෙන ගන්නට සිද්ධ නොවුණට මම ඒ විෂයන් සම්බන්ධයෙන් උත් අභියෝගයක් බාර අරගෙන මගේ උසස් පෙළ අධ්‍යන කටයුතු කරන්නේ මම සාමාන්‍ය පෙළ සමත් වෙච්ච ගමම මට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා AAT මේ ගිණුම් කරණය සම්බන්ධව වෘත්තීය අධ්‍යන කටයුතු වල සම්බන්ධ වෙන්න ඉතින් ඒ තුලින් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා මොකද මම එතකොට උසස් පෙළ හදාරන්න කලින්ම වෘත්තීය සුදුසුකමක් ලැබපු කෙනෙක් වෙනවා. ඉතින් මට එතනදී ගොඩක් මේ රැකියා අවස්ථාවල් මා වෙත ගලාගෙන එන. මොකද අඩු වයසෙන් මම වෘත්තීය සුදුසුකමක් ලැබලා මට රැකියා අවස්ථාවල් මම ඒ ලෙවල් කරලා උසස් පෙළ කරලා ඉවර වෙලා රිසල්ට්ස් එන්න කලින්ම මම රැකියාවක් කරනවා. ඉතින් ඒකෙනුත් මම දැනුම ලබා ගන්නවා ඊට පස්සේ CMA ඔය වගේ මම කරපු ශේෂ්ත්‍රයේ වෘත්තීය සුසුකම් ලබා ගන්නත් මම කටයුතු කරනවා ඊට පස්සේ මට විදේශගත වෙන්න සිද්ධ වෙනවා විවාහයෙන් පසුව මම මගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්නේ ඇත්තටම විවාහයෙන් පස්සේ මම විදේශගත වෙලා ඉඳලා අභ්‍යන්තර විගණන සහායකවරයෙක් විදිහට ලංකාවට එන්නේ මට රජයේ රැකියාව ලැබුණාම ඒක නිසා මම මගේ දෙමව්පියොත් කැමති නැහැ හැමදාම මම විදේශගත වෙලා ඉන්නවට ඉතින් මම ලංකාවට ඇවිල්ලා එනවා මට රජයේ රැකියාවක් ලැබෙනු නිසා ඉතින් ඒකෙනුත් මම ඒ රජයේ විභාගයෙනුත් මම ලංකාවේ බොහෝ දෙනා අතරින් 135 වෙනියා වගේ මට මතක විදිහට ඒ වගේ සමත් වෙලා සමත් වීම නිසා මට රජයේ රැකියාවක් ලැබෙනවා. ඉතින් මේ රජයේ රැකියාවට යොමු වෙන්නේ මම ඊට පස්සේ තමයි. ඔහොම කියාගෙන කියාගෙන යනකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයට කිසිම ප්‍රශ්නයක් නැතුව බාධාවක් නැතුව පාසල් ජීවිතයේ ඔහොම ඔහොම ගලාගෙන ආපු කතාවක් තියෙන. එතකොට ඇයගේ දක්ෂතාවය එහෙමයි අධ්‍යාපන ශාස්ත්‍රය එහෙමයි. ඇය ඔහොම ඔහොම ගිහිල්ලා තමයි විදේශගත වෙන්න හැකියාව ලැබිලා ඔහොම ආපු ගමනක්. හැබැයි ඔබට ඒ පාසල් කාලය ඇතුලේ ඔබ ප්‍රතික්ෂේප වුණු අවස්ථා මම අහලා තියෙනවා ඔබ එහෙම කියලා තියෙනවා. එතකොට මේ ඔබ අද ලෝකයේ දිනපු කෙනෙක් වුණාට ඔබට පාසල් ජීවිතය ඇතුලේ ඒ ඊට පස්සේ ඔබේ රැකියා ජීවිතය ඇතුලේ බොහෝ තැන්වල ප්‍රතික්ෂේප වුණු අවස්ථා ඊට වඩා වැඩි. අපි ඒවත් කියමු. ඔව් ඇත්තටම මම ෆේලියර්ස් එනකොට ඒක අතාරින්න තු උත්සාහ කරපු නිසා තමයි මට මේ achievements වලට යන්න පුළුවන් වුනේ. සමහර තැන්වලින් මම ගොඩක් තැන්වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙන කලුයි කැතයි කියන වචනෙත් එක්ක මම කිව්වා මට නර්තනය සඳහා මම ත්‍යාගලාභියෙක් වුණා පාසලේදී
ඉතින් මේකෙදි මම ඒ නර්තනය සඳහා ත්‍යාගලාභියෙක් විදිහට මගේ නම යෝජනා වෙච්ච නම යෝජනා වුණානේ මේ ඇත්තටම ලබාගත් ලකුණු මට්ටම් වලින් මම තමයි ඉහළින්ම ලකුණු ලබා ගත්ත කෙනා විදිහට හිටියේ ඉතින් එතනදී මගේම ගුරුවරු මාව ගෙන්නලා කිව්වා මම එතකොට 8 වසරේ දිගෙන්නලා කිව්වා සුදු ළමයි දෙන්නෙක් තියාගෙන මේ දෙන්නගෙන් කෙනෙක් මේක හම්බුණා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් හැබැයි ඔයා කලුයි කැතයි මේකප් කරන්න ගියත් අපිට මේකප් ගොඩක් යනවා ඉතින් ඒක නිසා ඔයා වගේ කෙනෙකුට මේක හම්බෙන එක අපිට විශ්වාස කරන්න බැහැයි කියලා ඉතින් ඇත්තට මේක මට ආයේ දුන්නේ මගේ පළමු ගුරුතුමිය ඇවිල්ලා පාසලේ මට පළමු වෙනියටම මට දෙන කටයුතු කරපු ගුරුවරිය විශ්‍රාම ගිහිල්ලා හිටියේ වෙනකොට ඒ ගුරුවරිය පාසලට ඇවිල්ලා ආයෙම මං වෙනුවෙන් කතා කරලා නේ කියලා තමයි මට ඒ ත්‍යාගය නැවත ලබලා දුන්නේ ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම මානසික වැටෙනවා ඒ විතරක් නෙමෙයි මගේ සමහර යාළුවන්ගෙන් පවා මම ඒක අහලා තියෙනවා අපි සුදු නිසා අපි ලස්සන නිසා අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඉක්මනින්ම ඔයා කලු නිසා කැත නිසා ඔයාට ජොබ් එකක් කරන්න ගියත් ඒක ප්‍රශ්නයක් වෙයි කියලා ඉතින් මම ඒ බයට ඉගෙන ගත්ත සඳමාලි මම ඒ බයට තමයි නෑ මම දැන්නම මම මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන මම ගොඩක් පොත් කියවුවා මගේ ගෙදර ආවත් මම පොත්වලට හරි ආදරේ මම මගේ දරුවන්ටත් මම යන තැන මම දකින තැන පොත් අරන් දෙනවා මොකද ඇත්තටම කියවීම මිනිස්සා සම්පූර්ණ කරයි කියන එක අපිට අන්තර්ජාලය දැන් භාවිත කරන්න පුළුවන් ගොඩක් කලාවට නමුත් මම තවමත් පොත් දැක්කහම හරිම ආදරේ පොත්වලට ඉතින් මම හිතන මගේ ස්වයං අධ්‍යයන කටයුතු සහ මේ පොත් කියන දේවල් දැනුම කියන එක තමයි මාව මේ තරම් දුරක් ගේන්න හේතුවක් වුණේ ඉතින් ගොඩක් අය මම මේ මට මේ අවස්ථාවේදී පාසල් දරුවෝ කතා කළා අම්මලා කතා කළා මාව මුණ ගැහිලා ඇවිල්ලා කිව්වා මගේ දරුවටත් පාසලේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉතින් මේ මම හිතනවා පාසල් ඇතුලේ අපිට මේක අර ගිනි කන්දක් ඇතුලේ තියෙන දෙයක් වගේ ළමයින්ගේ මනස අවුල් කරන මේ වගේ දෙයක් මේ කලුවේ කියන එක පාසල් ඇතුලේ තවමත් තියෙනවා මම මුණ දුන්නා වගේ මේ කාලේ තවමත් පාසල් ඇතුලේ තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට දරුවෝ මානසිකව බැටෙනවා ඒ වගේ වෙලාවල් වලදී මොකද තමන්ගේම ගුරුවරු වැඩි හිටියෝ ඔයා කලුයි කැතයි කියලා ඔයාව පැත්තකට කරාම අපි හිතනවා අපේ දක්ෂතා නෑ එලි දක්වන්න බෑ ඒවා යටපත් කරගෙන ඉන්න ඕනේ ඇත්තටම මම මේ දේට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කර එකෙන් දැන් කාටවත් කියන්න බෑනේ මම කලුයි කැතයි කියලා ඔව් අය ජාත්‍යන්තර ජයග්‍රහණය කරපු කෙනෙක් අය ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරන්නේ පාට පැහැය හින්දා විතරක්ම නෙවෙයි ඒක තමයි අතිශය වැදගත් කාරණාව කෙනෙක්ව ප්‍රතික්ෂේප වෙනවා නම් පැහැය නිසා කලුයි කැතයි කියලා එතනින් එහාට ගිහිල්ලා අය තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නවා තමන්ට ලෝකේ දිනන්න පුළුවන් මාර්ග මොනවද කියලා හොයාගෙන යනවා එතකොට ව්‍යවසායිකාවක් විදිහට කවුරුත් හොයාගෙන ආපු නැති නිෂ්පාදන පෙළක් අය තමන්ගේ වෘතියක් විදිහට කරගෙන තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් අපකප කරලා එහා සම්බන්ධව අධ්‍යයනය කරලා අපේ රටේ බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා හදලා දීලා අපි මේ කතාව වෙනම කතා කරමු ජාත්‍යන්තරයේ දිනන්න පුළුවන් විදිහේ නිෂ්පාදන නිර්මාණය බිහි කරනවා එතනින් එහාට ඇගේ දක්ෂතා හැකියාවන් පෙන්නලා අවබෝධයේ බුද්ධිය මේ සමාජයේ හඳුනා ගැනීම කියන කාරණාවේදී ඇය විශිෂ්ටත්වය ගැන සාර්ථකත්වය ගැන ලෝකයට පෙන්වන මේ කතාව තුළ. ඉතින් අපි ඔබට ආරාධනා කරන ඔබේ අදහස් අපිට කියන්න. ඇත්තටම අතිශය ආදර්ශමත් වටින කියන කතාවක් මේ ඔබට වගේම ඔබේ දරුවට වැටෙන තැන්වලදී නැගිටින්න පුළුවන් හයිය ගන්න එකෙන් කොයිතරම් දුරට අපිට ලෝකේ ඉස්සරහට යන්න පුළුවන්ද කියන කතාව ඔබට මේ කතාව අහගෙන ඉන්නකොට දැනේවි, හැඟේවි. අපි කතා කරමින් ඉන්නේ රොයල් ග්ලෝබල් ක්වීන් 2024 කිරුළ පැලඳි නෙළුම්බෝ නේචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමග අපි විරාමයකට යමු. අපි කතා මිනිස්ත්‍රි කතා බහ ආදරගෙන එන්නේ රොයල් ග්ලෝබල් ක්වීන් ජයග්‍රහණය කරපු ඒ වගේම
निर्मात नो नचुरापोदलिक समागम निर्मात्र कांचना हेट्याराची महात्म्य समग व्यवसायिकावाक विधिहट लोकीय दिनपु जात्यंतरे दिनपु लांकीय नाम जात्यंतरेट अरगेन गिय कांतावाकय एवगेम मे अपे रटे निष्पादन लोकेट अरगेन गिय केनेकय जयग्रहणे किल कियन्ने मुखद्द जीवित सार्थकत्वे किल कियन्ने मुखद्द एक सलसुम सहगतव अभियोग दिनमिन बाधावन प्रश्नवलट उत्तर होयमिन जीवित दिनानि कोहोमद कियन कथाव परिपूर्णम अपिट साक्षात् करला पेन्न पुकिने काय एनिसाय अपिट आय वटिन्ने अपि आराधना कला आयट मे कथा बहा अपि हमोटम वेदगत वेन निसा समहर विट निरूपण क्षेत्रे सरहट गिहिल्ला विवाहक रूरजिन वेन्न ओबे बलापोरुत्तु अक नोवेन्न पुलुवन हबै ओबे जीविते तीनो हेम सिहिन बलापोरुत्तु ए बलापोरुत्तु वलट यन गमनेदी एन बाधावन पीडावन वलट कोहोमद अवबोधेन शक्तिमत्व मुहुन दीला जयग्रहणे सार्थकत्वे लंगा करगन्ने कियन एक ओबट मे कथा वहागेन इन्नकोट दनेवी तेरेवी හැඟෙවි එනිසායි අපි ඔබට ආරාධනා කරන්න කතාව අහගෙන ඉන්න ඔබේ අදහස් යෝජනාත් අපිට කියන්න කියලා හොඳයි අපිට මෙහෙම තැනකට අපි යමු ඔබ ව්‍යවසායිකාවක් එතකොට ඔබ ව්‍යවසායිකාවක් විදිහට එළියට එන්නේ ඒ කියන්නේ පය තියන්නේ අත ගහන්නේ මේ වැඩවලට රාජ්‍ය නිලධාරිනියක් විදිහට වැඩ කරගෙන ඉන්න අතරතුරේදී අපි ඇයි ඔබ ව්‍යවසායකත්වයේ කියන පැත්ත තෝරගන්නේ දැන් ඔබට අවශ්‍යතාවය තිබුණා මේ ගිනුම් කරණය කියන විෂය තෝරගෙන ඔබ උපාධිධාරිනියක් වෙනවා විශ්වවිද්‍යාලයකින් එහෙම එළියට ඇවිල්ලා පුළුවන් නේ ලංකාවේ වුණ කෙනෙකුට එහෙම උපාධියක් ගත්තට පස්සේ රැකියාවක් හොයාගෙන සාමාන්‍ය ජීවිතය අරගෙන යන්න හැබැයි ඔබ වෙන දෙයක් හොයාගෙන එතනින් එළියට බහලා එනවා සාමාන්‍යයෙන් ඒක හිතන්නවත් පුළුවන් එකක් නෙමෙයි රජයේ රැකියාවක් අතහැරලා එළියට බහලා එනවා කියන එක ඔව් අපි ජීවත් වෙන කාලය මේ චුටි කාලයනේ අපි ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන කාලය ඇතුළත අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ මුදල් අවශ්‍යයි එතකොට අපි සැපපහසුවට ජීවිතයක් ගත කරන්න කැමති. ඇත්තම දේ කතා කළොත් අපි රැකියාවක් කරලා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරියෙක් විදිහට අපිට ඒ වගේ ආදායමක් ලබා ගන්න බැහැ. හරි විදිහට ආදායමක් ලබා ගන්න බැහැ. එකක් ඒක. ඒ වගේම තමයි අපි තුල තියෙනවා නම් යම් නායකත්ව ගුණයක් සහ නිර්මාණශීලී හැකියාවක් අපිට ඒ හැකියාවේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි අවුරුදු 55ක් 60ක් විතර මේ රාජ්‍ය සේවයේ ඉඳලා ඇත්තට මෙතන නාස්ති කරන කාලය අපිට සෑහෙන්න වැදගත් වෙනවා වටිනවා. ඉතින් මෙන්න මේ කාලය ගැන මම නිතරම දුක් වුණා. මට අවශ්‍ය කළා තිබෙන මම කිව්වා මම 7 වසරේ වගේ අවුරුදු 13ක් 14ක් වගේ 13ක් වගේ කාලයේදී 12ක් 13ක් වගේ කාලයේදී තමයි මම ව්‍යවසායකාවක් වුණේ පොඩිම කාලයේදී මේ කාලෙදී මම මුලින්ම කරේ පුංචි දැන් නම් තියෙනවා සෑහෙන ඒ වගේ පුංචි කීටැග් වලට දාන ටෙඩි බෑස්ලා හැදුවා අතින් හැදුවේ හදලා මගේ ආච්චි අම්මා කලුතර වාද්දුවේ තිබුණා මේ ටුවරිස් ෂොප් එක ටුවරිස් ලට ඉතින් ඒ ෂොප් එකට මම ආච්චි අම්මට දෙනවා ෂොප් එකේ තියන්න කියලා. ඉතින් ටුවරිස්ලා දැක්කහම ඒව අරගෙන තිබුණා. ඉතින් ඔය වගේ කරලා ගන්න එකෙන් මම මට ආස දේවල් මේ ආපහු මිලදී ගන්න එක තමයි පළවෙනි මගේ බිස්නස් එක වුනේ. ඊට පස්සේ මට ඒකට හරිම ආසයි. මම A level කරාට පස්සේ මම jobs කරත් මම මේ බෑග් මහන්න බාමහලා මමගේ යාළුවන්ට සෙල් කරනවා ඒ වගේ දේවල් කරා. ඉතින් ඕක මගේ ලොකුවට මගේ හිතේ කැරකි කැරකි තියෙනවා මම ගන්න තීරණවල නිවැරදිභාවය ගැන මට අත්හදා බැලීමට අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මෙන්න මෙතනදී තමයි මම තීරණය කරන්නේ මම මගේ තීරණ මත ඉඳගෙන මම මගේ නිර්මාණශීලීත්වයේ එළි දක්වන්න ව්‍යවසායකයෙක් වෙනවා කියන තැනට. මොකද අපිට මහන්සි වෙන්න හැකියාවක් තියෙනනම් අපිට වැඩ කිරීමේ රෑ දවල් නොබලා වැඩ කිරීමේ හැකියාවක් තියෙනවනම් තමන්ගේ අරමුණ වෙනුවෙන් ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙනවනම් කෙනෙකුට විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන දරුවෙකුට පවා ඇත්තටම අධ්‍යක්ෂින් කියන දේත් ගොඩක් වටිනවා මම පෞද්ගලික අංශයේ සේවය කළා විදේශගතව සේවය කළා ඊට පස්සේ ගිනුම්කරණය කලමනාකරණය සහ රාජ්‍ය අංශය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන මේ තුනම මට අධ්‍යක්ෂින් තියෙන නිසා මට දැන් ව්‍යවසායකයෙක් විදිහට ඉතාමත්ම පහසුවක් තියෙනවා මගේ කටයුතු මේ කාල රාමුවකට අනුව
प्लान अणु करगान ये वगेम तमाय मिल नियम किरीम संबंधे कॉस्टिंग ऑडिटिंग मे वगे देव संबंधे मम अद्यकी लभपुनीस अद्यने अद्यने करपुनीस मट हेकिन इतकोटे व्यवसाय के आल रउंड कैरेक्टी मकद अपीट अकउंटेंस रिपोर्ट साधा मार्केटिंग करना अत्र मेवन टाइप करना देवा इतकोटे पड़ी पड़ी देवा अभी अपे जीवित कलीन डब अद्यकी गुव एव अद्यकी वर्ट वितरा सीमा वेला व्यवसाय के विदिरे हेमदेम कराने नम अट अभी तो अतट हम रिपोर्ट का बल ऐकगे हर तीरने धनमती अद्धकी थिंग मम व्यवसाय के तीरने कले मगे तीन अन्न ये मगे हिते तिबुन ने मम 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 गीरने मम हितन दे हरी मठ मेक करकिन विश्वास मम अति मठ ये विश्वास मगे हिता करकी तिबुन इसे मम एक क्रियात्मक अवधान गाता अने अवधान गणीम की गुडाक में बदगा मुखद समहार एक स्टेप तवेकिया गुडा कल्पना करना हरियाणा पुलवांग वरदीन पुलवांग व्यापार किरण को तपि मुखर विभाग क्लीन को तपि को दक्ष होना तपि फेल इकती है थिंग अभी ये अवस्था अनुतम ई थिंग हम देख दी मट मेक जग्रहण पुलवांगने कॉन्फिडेंट पौरषात् अभी तो एक लागान अभी हरी अद्यने अखराने पोरो अद्यने अखराने मम प्रजेंटे अनकड़े वे अन्न खाली मे पूर्व अद्यने खरला मम मम इतने हरी धनगत्ता इतिहास धनगत्ता इतकोटे मम मगे कुहुमत निर्माणशीली मम माव विश्वास करना इतकोटे मग दाव मेतन इतिहास मुखाद इतने स्वभाव मुखाद सिद्धवे देवा मनोवाद इट पास मम माव विश्वास करना हर ये अणु मम एलंबेन तीरन निवरदी इतकोट एक अभी आत्मार्थ कामी नेता अभी हमतिश्यम तवकेन पुट होंदे निष्पादने करना तपिट होंदमदे दुकद कोच्चर साहतिक करण तिबुनाथ लोक्यतेन होंदम साहतिक अरगिन तिबुनाथ ओबट बारिना पारिभोगिक आगे हित दिन पारिभोगिक हिते वया कोत्तन द इन्ने कियने तीरने आगे निष्पादने गुणात्मक भाव सह इताम इहलिंग बाहिर पेनुमट वैडिय अभ्यंतर गुणात्मक भाव मेदे रेकगाने मीन ओबटे पारिभोगिकाव ओबगे गेदर खेने को आगे साले खान पुलुआना यागे सौख्य ज्ञान यागे संहार वेलाट दम्मागे पारिभोगिक इन्नवा रूपलावान्यगेन कटियुतु कराट मम ඒගොල්ලන්ගේ තියෙන අනිකුත් ලෙඩ සම්බන්ධයෙන් තියෙන ගැටලු පවා මගෙත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ දේවල් පවා ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ට ඒකට විසඳුමක් මගෙන් ලැබෙයි කියන එක ගැන. ඉතින් ඒගොල්ලන්ට හරි සුහදව සංග්‍රහ කරන්න. ඔබට අනිවාර්යයෙන්ම ඔබ තෝරාගත යුත්තේ රැකියාවක් නෙවෙයි. ඔබ තෝරාගත යුත්තේ ව්‍යවසායකත්වයයි. अभी तवदरट कथा करमो अय हेम तमंग जीवित अभियोग अतट अरगेन मिठ मोलोगेन शक्ति मत्व एदिरे पियवर तीयपो खांतावाक एतनिंगे हाट गिहिल्ल अय हरिमलस्सनट तमंगे दरुव तोंदेनाट अध्यापनीय समाज अवबोधय ए ओक्कोम दीगेन पौल परिसरयात बहुम लस्सनट अपूर्वट हदागेन यन केनेक एवागेम तमयि तमंगे सेवकयन्ट निलुंबुन चुरा पुद्गलिक समागम मेवेनकोट जात्यांतर तलयट यन्न पुलुवन तरमे आयतनयक बवट पुद्गलिक समागम बवट पत् करन्न एतुमिय कियन्ने एतुमियटि तियेन एकम शक्तिय संपत एतुमिय लग इन्न सेवाद सेवकयो इतिन ए अयट कोहोमद सलकन्ने ए अयव लगिन समीपे तियागन्न एक कोहोमद करन्ने अभियोग प्रश्न एनवा कियन एक अनित्तुक तमयि रूपलावण चेष्टय कियला गत्ताहम एलियट बहला ओब गत्तोत ओब समाज මාදේ සර්ච් කරලා බලුවොතින් රූපලාවන්‍ය නිෂ්පාදන ලංකාවේ කොච්චර බිහි වෙනවද ඒ අතරේදී හැබැයි පුළුවන් නම් ජාත්‍යන්තරයට යන්න පුළුවන් තරමේ නිෂ්පාදනයක් තමගේ නිෂ්පාදනයේ බවට කරපත් කරගන්න ඒක කොයිතරම් අභියෝගාත්මක වගේම බැරෑරුම් අමාරු කටයුත්තක් වෙන්න ඇතිද අපි ඒ ගැන කතා කරමු ටිකටම අපි පහගෙන ඉන්න ඔබේ ප්‍රශ්න අදහස් ඉදිරිපත් කරන්න රොයල් ග්ලෝබල් ක්වීන් කිරුළ පැලඳි ඒ වගේම නිලුඹෝ නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අද කතා බහ අපි කතා මිනිස්ත්‍රි කතා බහ ද රොයල් ග්ලෝබල් ක්වීන්
ජයග්‍රහණය කරපු කිරුළ පැලඳි නෙළුම්පෝ නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමග ඔබේ අදහස් ප්‍රශ්න අපිට කියන්න 011 700 26 76 අපි නෙළුම්පෝ නැචරා පුද්ගලික සමාගම අපිට දැන් මේ කතන්ද මේ මේ කතාවේ පැති ගොඩකට යන්න තියෙනවනේ ඒ කියන්නේ ඒක පැත්තකින් විවාහක රූ රැජිනක් තව පැත්තකින් ව්‍යවසායිකාවක් තව පැත්තකින් එතකොට අය රාජ්‍ය නිලධාරිනියක් විදිහට තමන්ගේ සේවයේ රටට දීපු කෙනෙක් තවත් පැත්තකින් දරුවන් තිදෙනෙකුගේ මවක් එතකොට යුතුයකම් වගකීම් සෑහෙන්න පැතිවලට අරගෙන යන්න ඕනි හැබැයි තනි කාන්තාවක් ඇය හැබැයි මේ හැම තැනකම ඇය සාර්ථකත්වයේ ජයග්‍රහණය අත්පත් කරගත්තු කෙනෙක් ඒ තමයි විශේෂත්වය අපි නෙළුම්බෝ නැචරා පුද්ගලික සමාගම පැත්තට යමු කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ ඇයි ඔබ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දැන් ගොඩක් අය කියන එකක් තමයි රූපලාවන්‍ය කියන වචනේ ඇහුණු ගමන් කොච්චර තියනවද ඕනතරම් තියෙනවනේ ලංකාවේ ওই වගේ එකකට අත ගහලා කොහොම මේ ඉස්සරහට යන්නද කොච්චර තරඟකාරීත්වයක් තියෙනද අනිත් එක තමයි අපේ රටේ එහෙම පිළිගත් කියන ප්‍රසිද්ධ කියන සුවිශාල පුද්ගලික සමාගම් පවා තියෙනවා හැබැයි ඒ අතරේ නෙළුම්බෝ නැචරා කියලා සමාගමක් ආරම්භ කරලා නිෂ්පාදනය කරන්න පටන් අරන් ජාත්‍යන්තරයේ ඉල්ලීමකටපත් වෙලා තියෙන මේ වෙලාවේ ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනා ඉල්ලන නිෂ්පාදන පෙළක් ඔබ බිහි කරනවා ඒ හිමිකාරණිය ඔබ කොහොමද මොන වගේ විදියකටද ඒක කියන්න පුළුවන් ඔව් ඒ ව්‍යාපාරය දැන් මම මට උමනාව තිබුණත් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන එක හරිම හම්බෙන් වෙච්ච දෙයක් ඇත්තටම මම ඇඟලුම් කර්මාන්තයට තමයි ආසාවෙන් හිටියේ මොකද මම පොඩි කාලෙත් මහන කර මහන ඒවා අද නිර්මාණ කරන ඒ දේවල් වලට තමයි ඉතාමත් වැදියාවක් තිබුණේ ඒ වගේම මේ මට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා මගේ ගෙදර තිබුණ පරිසරයක් වෙදකම කියන දේ එතකොට ගෙදර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපිම අත්බෙහෙත් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් ගොඩක් අපිට දත් කුඩු එකක් ටූත් පේස්ට් වෙනුවට අපි පාවිච්චි කරපු දත් කුඩු එකක් ඒ වගේම ගෙදර තෙල් හිඳගෙන ඔළුවේ ගන්න කරන දේවල් මේ දේවල් තමයි අපි ගෙදරදී පාවිච්චි කරේ ඉතින් දැන් මම රැකියාවල් කරන්න ගත්තට පස්සේ මගේ අතට සල්ලි හම්බ වෙනකොට මටත් අවශ්‍ය වුණා දැන් මං කළුයි කියන නිසා මට සුදු වෙන්න ටිකක් වයිට්නින් තියෙනවානේ මමත් භාවිතා කළා මමත් ගොඩාක් දේවල් මේ රූපලා මේ ආලේපන වර්ග ගොඩක් පාවිච්චි කරලා මට ඇත්තටම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා මගේ මූණේ ලොකු රෑෂ් එකක් ඇවිල්ලා ස්කින් එක සෙන්සිටිව් වෙලා මට ඒක හොඳ කරගන්න කාලයක්ම ගත වුණා ඊට පස්සේ මම හිටියට වැඩිය කළු වුණා මේක මට එක පැත්තකින් මූණම මේ වගේ දෙයකට ලක් වුණාම අපි මානසිකවත් වැටෙනවා ඉතින් මම මගේ පශ්චාත් උපාධිය සඳහා රිසර්ච් එක තෝරගන්නකොට මගේ ව්‍යාපෘතියට මගේ පළවෙනි ව්‍යාපෘතිය සහ දෙවෙනි ව්‍යාපෘතිය ෆේල් වෙනවා මම ගවර්න්මන්ට් ඉන්න නිසා ගවර්න්මන්ට් ටොපික් එකක්ම තමයි තෝරගන්නේ ෆේල් වෙනවා මොකද හේතුව කියලා කියන්න දන්නේ නැහැ මගේ විශ්වවිද්‍යාලයට මම ඒක බාර දෙන්න කලින්ම මට එකක් එපා වෙනවා ඊට පස්සේ තවත් මාචුකාවක් ඒ මාචුකාවත් සුදුසු නැහැයි කියලා කියනවා ඊට පස්සේ මම මේ මාචුකාව social stress on cosmetic කියන එක මිනිස්සුන්ට ඇත්තටම මේ සුදු වෙන්න ක්‍රීම් භාවිතා කරන එක ලොකු මානසික ගැටලු ආතතියක් බවට පත් වෙලා තිනවා සමාජයේ ඒක නිසා මේ මිනිස්සුන්ගේ තියෙන මේ මනෝභාවය නිසාම ව්‍යාපාරිකයෝ පුරුදු වෙලා ඉන්නවා මොනවා හරි දෙයක් දාලා හැම උඩින් සුදු කරන්න පුළුවන් මේ උඩහම යවන්න පුළුවන් දෙයක් తాවකාලිකව මෙලනින් පාලනය කිරීමට හැකියාව තියෙන යම් යම් රසායනික ද්‍රව්‍ය යොදාගෙන මේ දේ මිනිස්සුන්ට ලබලා දෙන්න මේක తాවකාලිකව මිනිස්සුන්ට පෙන්වීමක් විතරයි කරන්නේ සමහර ආයතන ඉන්නවා සමහර ආයතනත් නෙමෙයි සමහර පුද්ගලයෝ මේවා මේ ගෙවල් වල කරලා මේ ඒවට ආයතන ලියාපදිංචි කරලත් නැතුව ගෙවල් වල කරලා මේවා මිනිස්සුන්ට දීලා ලොකු ගණන් වලට දීලා නමුත් මිනිස්සුත් ඒවා මිලදී ගන්නවා මොකද මිනිස්සුන්ගේ මේ මානසික අවශ්‍යතාවයක් තියෙනවා අපි සුදු වුණාම තමයි ලස්සන ඒ වගේම තමයි සුදු තමයි උසස් එහෙම නැත්නම් සුදු අය කෙනෙක් හරි නිකන් ගාම්භීර පෙනුමක් කියන්නේ වැදගත් පෙනුමක් තියෙන පුද්ගලයෙක් කියලා සලකනවා මෙන්න මේ මේ තත්ත්වය නිසා මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා තියෙනවා
ඒ වගේම මමත් එහෙම වුණා. ඒ වගේ තත්යකට මටත් මූණ දෙන්න සිද්ධ වුණා. මොකද අපිව අපිට අර ඉස්කෝලෙන් නෑදෑයින්ගෙන් එහෙම ඇහෙන මේ දේවල් අපේ මනසේ තැම්පත් වෙලා අර වගේ දේවල් මේ මේ මීඩියා වලින් මේ දැන් නම් සෝෂල් මීඩියා වල ගොඩක් ප්‍රමෝට් කරනවානේ. එතකොට ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක් මිනිසුන්ගේ මනසත් එක්ක ඇති වෙන. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම අහිතකරයි කියලා මම අත්දැකීමකින් දැනගත්තා. ඒ වගේම මේ මට අවශ්‍ය කරා සමාජයේ තව මේ වගේ අත්දැකීම් තියෙන මිනි අය ඉන්නවද කියලා බලන්න. ඉතින් මම ගොඩක් අයත් එක්ක කතා කරා. කතා කරාට පස්සේ ඇත්තට මේක හොඳ මාතෘකාවක්. ඒ කාලේ වෙනකොට කොටුවේ පිටකොටුවේ තියෙන සුදුවීම සඳහා තිබෙන ආලේපන සම්බන්ධයෙන් කතා කරමින් හිටියා. ඉතින් මම මගේ මාතෘකාව විදියට මේ සුදුවීම සඳහා භාවිත කරන ආලේපන සම්බන්ධයෙන් උත් මිනිස්සු තුල සුදුවීම සඳහා තියෙන ආලේපන මිලදී ගැනීමට ඇතිවන කැමැත්ත සම්බන්ධයෙන් අධ්‍යයනය කටයුතු කරන්න ආරම්භ කරාම මට හිතුණා මේකට ඕල්ටර්නේටිව් එකක් දෙන්න ඕනේ. අපිට මේ කැමැත්තක් තියෙනවා බොහෝ දෙනෙක් තුල. මම මේකට දෙන්න ඕනේ ආදේශකයක් එහෙමනම්. ඒ දේවල් හොඳ නැත්ේ කියන්නේ මේ මේ තියෙන රසායනික ද්‍රව්‍ය දැනට භාවිත කරන දේවල් හොඳ නැත්නම් මම කොහොමද ඕල්ටර්නේටිව් එකක් මේකට දෙන්නේ? මම එතකොට ඊට පස්සේ ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් සහ වෙළඳපළේ තියෙන ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරා. ඒ කරාට පස්සේ මට ඕනේ වුණා එතනනුත් එහාට ගිහිල්ලා නිර්මාණාත්මක දෙයක් කරන්න කිසිම රසායනික ද්‍රව්‍යයක් නැති දෙයක්. එතකොට දැන් අපි අතීතය ගැන කතා කරාම අපි ලංකාව ගැන ඉතිහාසයක් ඉතාමත් අතීතයට ගිහිල්ලා තියෙනවා. සීගිරියත් සීගිරියේ විතසිතුවම් දැක්කහම අපිට ඒවැ තියෙනවා චිත්‍රවල ලස්සනට ඇඳගත්තු කාන්තාවන් සහ ඒ අය ආලේපන පාවිතා කරපු පාටක් පේනවා ඒවැ. ඉතින් ඒ වගේම රජකුමාරියන් රජ බිසවන් විසවුන් භාවිතා කරලා තියෙනවා මේ රූපය ලස්සන කරගන්න සෑහෙන දේවල්. ඒ දේවල් ගැන අපේ ආච්චි අම්මලා කතා කරනවා. ඒ දේවල් එයාලා මේ කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතයෙන් ආපු දේවල් තියෙනවා. එහෙම තිබුණා. මෙන්න මේ දේවල් ගැන මට මතක් වෙන්නේ මම පුංචි කාලේ ලැබපු අත්දැකීම නිසා. මොකද මගේ ගෙදර මේ දේවල් තිබුණා. මම ඒවා අතෑරගත්තේ මට අතර මුදල් හම්බුණා. මට හැමෝම හොඳයි කියන දේවල් භාවිත කරන්න අවශ්‍ය වුණා. මම හිතුවා ඇත්තටම මේ මේ අපි පාවිච්චි කරන මේ නිකන් අපි මේ ගස් කොළ වලින් හොයාගෙන පාවිච්චි කරන දේවල් වලට වැඩිය ඇත්තටම හොඳ ඇති කියලා මේ ලොකු මිලවල් වලට ගන්න තියෙන දේවල්. ඉතින් මට හිතුණා මට ආදේශකයක් විදිහට මේකට මම මේ පොඩි කාලේ පාවිච්චි කරපු දේවල් ටික චූට්ටක් වෙනස් කරලා පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ කියලා. ඉතින් මේක මම ඇත්තටම යෝජනාවක් විදිහට තමයි ඉදිරිපත් කරේ. නමුත් මම මේ යෝජනාව සඳහා ඉදිරිපත් කර දෙයින් අපි දැන් මේක යුනිවර්සිටි රිසර්ච් එකක් විදිහට කරලා කරාම ප්‍රොඩක්ට් එකක් අපි මේ අනිත් අයට දීලා මෙඩිකල් ටෙස්ට් එකක් කරලා ඒ වගේ දේවල් කරනවා. එහෙම කරගෙන යද්දී ගොඩක් අයට තිබුණු හැම ප්‍රශ්න ගැටලු ඔය පිම්පල් අධිකව තිබ්බේවා. එතකොට වයිට්නින් පාවිච්චි කරලා ආසාදනය වෙලා තිබිච්ච ඒවා හැම පුරලා වේලිලා ගිහිල්ලා ඔය වගේ තිබිච්ච ප්‍රශ්න ගොඩක් ගැටලු අඩු වුණා. ඉතින් මේක නිසා මගේ යුනිවර්සිටි එකේ මිතුරන් විශ්වවිද්‍යාල මිතුරන් සහ අනිත් මිතුරන් අතරේ පාවිච්චි කරපු මේ මේ මම ආදේශකයක් ඉදිරිය දීපු නිෂ්පාදනයේ පාවිච්චි කරපු අය මගෙන් ඉල්ලනගත ආය අය මොකද්ද අපිට අපහු දෙන්න කියලා. ඉතින් ඔන්න ඔතනින් තමයි මගේ මේ ව්‍යාපාරය ආරම්භ වුණේ. ඊට පස්සේ තමයි නිරුම්බු නැචරා පුද්ගලික සමාගම මේ තාක් දුර එන්න පළමු වෙනි පියවර තියන්නේ. අපි එතනින් එහාට තවදුරටත් කතා කරමු. අපිට අවසර දෙන්න තවදුරටත් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන ගමන් ඔබට අවස්ථාව දෙන්නත් අපි වග බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න අපිට කියන්න 011 700 2676. අපි විරාමයකට ආයතෝයි රොයල් ග්ලෝබල් ක්වීන් දෙස කිරුළු පැලඳි නිරුම්බු නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අද කතා මිනිස්සු කතා බහ කාන්තා ව්‍යවසායිකාවක් විදිහට
ලෝකයේ දිනපු කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ අපේ නෙළුම්බෝ නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ ඒ වගේම රොයල් ග්ලෝබල් ක්වීන් 2024 කිරුළ පැලඳි අය විවාහක රජන කිරුළ පැලඳි අය සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ. ඉතින් නෙළුම්බෝ නැචරා පුද්ගලික සමාගම කොහොමද ආරම්භ වුණේ කතාව අපි මේ පැහැදිලි කරගත්තා. මොන වගේ නිෂ්පාදන සඳහාද ඔබ යොමු වුණේ කියන්නේ රූපලාවන්‍ය කියලා කිව්වහම සුදු වෙන එක ගැන විතරක් හිතන බොහෝ රූපලාවන්‍ය ශිල්පිනියන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන අපිට හම්බ වෙනවා. ඒ වගේම ඉල්ලුමත් එහෙමයි. සාමාන්‍ය මහ ජනතාව කොයි වෙලාවෙ තිල්ලන්නේ හොයන්නේ සුදු වීම සඳහා නිෂ්පාදන. ඉතින් ඔබේ නිෂ්පාදන පෙළ ගැන අපි කියමු. අගේ නිෂ්පාදන භාවිතා කරලා සුදු වෙන්න බෑ. ඒක මුලින්ම කියන්න ඕනේ. මේ නිෂ්පාදන තියෙන්නේ අපේ අපිට ආවේනික හැමේ පැහැය වැඩි දියුණු කරගන්න දැන් මගේ මම දුබුරු හමක් හිමි කෙනෙක් නම් මගේ හැමේ කිසිම කැලලක් නැතුව හැමේ තියෙන්න ඕනේ තෙතමනය තියාගෙන හැම රැලි වැටීම අඩු කරගෙන වයසට එක්ක දැන් ඉස්සර මේ අයත් එක්ක සාපේක්ෂව ඉස්සර මිනිසුත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම දැන් හරි ඉක්මනින් හැම රැලි වැටීමට ලක් වෙනවා. ඒ අපි භාවිතා කරන සැර රසායනික ද්‍රව්‍ය නිසා මෙන්න මේක නැති කරගෙන ඔබට ලස්සන හමක් කියන අපි එකපාරක් දැක්කොත් ආයෙ පාරක් හැරිලා බලන්න හිතන විදිහේ හමක් සුදු නැති වුණාට එකපාරක් බලලා ආයෙ පාරක් බලන්න හිතන විදිහේ හමක් ඔබට ලබා දෙන්න පුළුවන් කියලා අපි ඉතාම වගකීමෙන් අපේ මේ පස් වසරක අත්දැකීම තුල කියනවා එන්න ඒ වගේ නිෂ්පාදන තමයි අපි ගාව තියෙන්නේ එළු බොනචුරා තවමද ඒ කියන්නේ ඔබ සමද කොණ්ඩෙට එම කොණ්ඩය සම දැන් කොණ්ඩෙටත් ගොඩක් වෙලාවට එක එක රසායනික ද්‍රව්‍ය යොදනවා ඒ වගේම තමයි කොණ්ඩය කලර් කරනවා ස්ට්‍රේට් කරන බොන්ඩ් කරන මේ වගේ දේවල් කරනවා ඉතින් අපි මේක එක පැත්තකින් ට්‍රෙන්ඩ් එකක් විදිහට කරනවා අනිත් පැත්තකින් අපිට අවශ්‍යතාවයක් මොකක් හරි නොකරම බැරි දෙයක් නිසා සමහර අය දැන් නිරූපණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඒ අයට තමන්ගේ නිරූපණය සඳහා අවශ්‍ය දෙයකට ඒක කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් වලින් ඩැමේජ් වෙන්නේ කෙස් වලට විතරක් නෙමෙයි අපේ මේ ඔළුව අපට තියෙන ස්නායු ලේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න මේ වගේ දේවල් වලටත් හේතු වෙනවා. ඉතින් දැන් අපි එකපාරක් හරි රසායනික ද්‍රව්‍යයක් කියදුවාම මේ ඇති වෙන පුළුවන් ඩැමේජ් එක වලක්ව ගන්න රිකව කරගන්න අපිට මේ තියෙන ස්වභාවික නිෂ්පාදන භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි වයිට්නින් ආසාදන වලට ලක් වෙච්ච අයට අපේ නිෂ්පාදන භාවිතා කරලා තමන්ගේ ඇතිවෙච්ච ආසාදනය සහ ඒ විසමීම සම්බන්ධයෙන් මොකද අපි ගොඩක්ම ફોકસ කරනවා ඩීටොක්සින් සම්බන්ධයෙන් ශරීරයට මේ වෙනකොට ඇති වෙලා තියෙන විස නැති කිරීමට අපි ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේදී භාවිතා කරන්න ආලේපන වර්ග සකසලා තියෙනවා ශරීරයට අපිට කෑම වලින් විස එකතු වෙනවා ඒ වගේම මේ හුලඟෙන් පවා අපිට මේ වාතයෙන් එකතු වෙන විස තියෙනවා මේ වගේම අපි රසායනික ද්‍රව්‍ය වලින් අපි දත් මදින ටූත් පේස්ට් එකෙන් පවා අපේ ශරීරයට විස එකතු වීමට හැකියාව තියෙනවා කොළඹ සහ අනිත් ප්‍රදේශවල අයට මේ ඔයිල් එකක් භාවිතා කරලා හදපු ක්‍රීම් එකක් හරියන්නේ නැහැ අර ප්‍රශ්නය ඇති වෙනවා ආයෙම ඉතින් අපි කියනවා අපේ මූණ එක පාටක් ඇඟ එක පාටක් අපි මූණට හොඳට ක්‍රීම් දාගෙන යන බොඩි ලෝෂන් එකක් ගන්න ඇඟේ ගෑවොත් ඇඟත් ආයෙ කළු වෙනවා අර ක්‍රීම් එකේ තියෙන තෙල් සහිත බව නිසා ඊට පස්සේ ආයෙ වයිට්නින් අනේ මාව කළු වෙලානේ මම වයිට්නින් එකක් ගන්න ඕනේ කියලා යනවා ඔන්න ඕක නතර කරගත්තාම අපි ප්‍රශ්නයක් ඇති වෙන තියෙන හේතුව නතර කරන එකට නතර කරන්න අවශ්‍ය නිෂ්පාදන සියලුම දේ මේ වෙනකොට අපේ ආයතනයෙන් පාරිභෝගිකයාට ලබලා දීලා තියෙන නිෂ්පාදනය කරනවා නෙළුම්බෝ නැචරා පුත්කලික සමාගම ඔබ නෙළුම්බෝ නැචරා කියලා Facebook එකට ගිහිල්ලා හරිය අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න මොන වගේ නිෂ්පාදනද ඔබට බලා ගන්න පුළුවන් ඒ වගේම ඔබට ලබා ගන්න පුළුවන් කියලා දැක බලා ගන්න හැකියාව ලැබෙයි. එතකොට ඔබට හිසකේ සම්බන්ධ ප්‍රශ්නයක්ද තියෙන්නේ, සම සම්බන්ධ ප්‍රශ්නයක්ද තියෙන්නේ, සමේ පැහැය සම්බන්ධ ප්‍රශ්නයක්ද තියෙන්නේ, ඔබට සම වියලීම, ඇසයට කළු වීම, මේ වගේ ඔබට තියෙන ඕනෑම රූපලාවන්‍ය ගැටලුවකට උපදෙස් සහිතව තමයි ඔබට නිෂ්පාදන දැක බලා ගන්න සහ පරිභෝජනය කරන හැකියාව ලැබෙන්නේ.
වෙන්නේ. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ අපි දැන් වෙළඳපළට ගිහිල්ලා අපිට මේක දෙන්න කියලා ඉල්ලුවට දෙලුම්බු නැචරා පුද්ගලික සමාගම ඔබව විමසන ඔබව පරීක්ෂා කරන ඔබට ගැළපෙන්නේ මොකද්ද කියලා හොයලා බලලා තමයි ඔබට නිෂ්පාදනය ලබා දෙන්නේ. අනිත් එක තමයි මේ නිෂ්පාදනවල තියෙන විශේෂත්වය තමයි අවුරුදු ගණනාවකට සරිලන්න නෙවෙයි මේ නිෂ්පාදන ඔබර නිෂ්පාදනය කරලා තියෙන්නේ මාස 3ක් අනේ කෙටි කාලයක්. ඉතින් එතනම ස්වභාවිකත්වයේ කොයිතරම් රැඳිලා තියෙනවද කියන එක ඔබට විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් කාරණාවක්. අනිත් දේ ලංකාවේ ඕනම තැනක මේ නිෂ්පාදනය ගන්න නැහැ. ඒක තමයි මම ඇයගෙන් විමසුවමයි කියන කාරණාව මේ නිෂ්පාදන ඇසුරුම් කරලා තියන්න පුළුවන් තත්ත්වේ පාරිසරික තත්ත්වයන් තියෙන තැන්වල පමණයි මම මගේ නිෂ්පාදන තියලා තියෙන්නේ කියලා. ඒක සුවිශේෂී කාරණාවක්. අපි හැමෝම හොයන්නේ ඇත්තටම මූණට, සමට, ඇස්වලට, අපි කොණ්ඩෙට මොන හරි පාවිච්චි කරද්දි ලෝකේ තියෙන හොඳම නිෂ්පාදනය අපි හොයනවානේ. එතනදී ඔබට මේ නිෂ්පාදනවල තියෙන වටිනාකම දැනේවි. ඔබට පාවිච්චි කරලම බලුවොතින් මේ හොයලා විමසලා බලුවොතින් ඔබට ඒ තියෙන වටිනාකම දැනේවි. නිලුම්බෝ නැචරා පුද්ගලික සමාගමේ නිර්මාතෘ ඒ වගේම රොයල් ග්ලෝබල් ක්වීන් කිරුල්ල පැලදී කාංචනා හෙට්ටිආරච්චි මහත්මිය සමගයි අපි කතා කරමින් ඉන්නේ. අවසාන වශයෙන් ඔබ රොයල් ග්ලෝබල් ක්වීන් කියන කිරුල ලංකාවට අරගෙන එනවා. ඔබ මේ වෙනකොට ඔබ තමයි ලෝකයේ මේ කිරුල හිසේ පළඳගෙන ඉන්න එකම කෙනා. ඊළඟ වසරේ කෙනෙක් කිරුල පළඳින්න කලින් ඒ කියන්නේ තවමත් ඔබට තමයි ඒ තියෙන වටිනාකම ඒ තියෙන බර ඔළුව උඩ තියාගෙන හිස මත තියාගෙන අභිමාණයෙන් කතා කරන්න පුළුවන් එකම කාන්තාව ඔබ මේ වෙනකොට. ඒ වගේම තමයි ලෝකයට ජාත්‍යන්තරයට තමාගේ නිෂ්පාදන තමාගේ අතින් හදපු නිෂ්පාදන ලෝකයට ජාත්‍යන්තරයට අරගෙන යන්න පුළුවන් විදිහේ ව්‍යවසායකත්වයට ශක්තියක් වුණු ව්‍යවසායිකාවක් විදිහට ජාත්‍යන්තරයේ දිනපු කෙනෙක් ඔබ. ඒ වගේම තමයි ඔබ දරුවන් තියදෙනෙකුගේ මවක්. එතකොට ඔබ තවත් අපේ රටේ රැකියා හිමි ආබාධිත වැන්දඹු මේ වගේ ඔබ වෙනම වචන ටිකක් කියනවා. ඒ ඇතුළේ තියෙනවා වෙනම කතාවක්. එවැනි අයට සිය ගණනකට රැකියාවල් දීපු ආයතන හිමිකාරිනියක් ඔබ. මේ ඔක්කොමත් එක්ක ඔබ ඇත්තටම මට දැනෙන්නේ සාමාන්‍ය අපේ රටේ කිරුළු පැලඳි විවාහක රුරජිනක් වගේ නෙමෙයි මට ඔබව දැනෙන්නේ. එතකොට සාමාන්‍ය ව්‍යවසායකත්වයට නිෂ්පාදන පෙළක් අරගෙන ගිහලා ලෝකයට ගෙනිච්ච සාමාන්‍ය ව්‍යවසායිකාවක් විදිහට නෙවෙයි ඔබ මට දැනෙන්නේ. ඔබ විශේෂම කෙනෙක්. ඔබ මේ වගේ තව බොහෝ දේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් නිර්මාණය කරාවි. ඉතින් අවසාන වශයෙන් අහගෙන ඉන්න හැමෝටම කියන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔබගේ ජීවිතේ බාධක ඒවි. ඒ බාධක ආදර්ශයක් විදිහට සලකන්න අපිට ලැබෙන ආශිර්වාදයක් විදිහට සලකන්න. එතකොට ඔබගේ අරමුණට යන්න පුළුවන් ගමන් මග නිකන්ම ඔබට එලි පෙහෙලි වේවි. ඉතින් ඒ වගේම ඔබට තවමත් තියෙනවා නම් ඔබ මුණ දෙනවා නම් ඔබ ඔබට ඒ වගේ කලුවේ හැම පාට නිසා ප්‍රශ්න ගැටලු වලට සමාජයෙන් මූණ ප්‍රශ්න එල්ල වෙන කෙනෙක් නම් ඔබ නොබියව ඔබ තුළ තියෙන දක්ෂතා එළි දක්වීමට අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම ඔබට මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඔබට රූ රජිනක් හෝ නිරූපණ ශේෂ්ත්‍රයට සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ආසාවක් කැමැත්තක් තියෙනවා නම් ඔබගේ දරුවාව හෝ පෞෂත්ව වර්ධනය සඳහා යොමු කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. ඕනම කෙනෙකුට කාංචනා හෙට්ටිආරච්චි කියලා අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බැලුවොත් ඔබට පුළුවන් මාහා සම්බන්ධ වෙන්නට පුළුවන් ක්‍රම දුරකථන අංකය ලබා ගැනීමට. ඉතින් ඔබට මේ කිරුල ලංකාවට තවත් කෙනෙකුට ලබන වසරේත් ගෙනෙනවා නම් මම ගොඩක්ම කැමතියි. ඉතින් නැෂනල් ඩිරෙක්ටර් විදිහට ලංකාවෙන් ඊළඟ වසර සඳහා අපි තවත් ආයව පුහුණු කරනවා, තෝරා ගැනීම සිදු කරනවා. ඉතින් ඔබටත් ආසාවක් තිබෙනවා නම් ඔබගේ චරිතය, ඔබගේ පෞෂත්වය ලෝකයට ගෙනියන්නට කාන්තාවක් විදිහට ඔබ විවාහක වුණත් ඔබගේ හීනයට යන්නට, ඔබගේ ආසාවට බලාපොරොත්තුවට බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට දරුවන් සහ ඔබගේ පවුලේ අයගේ ආශිර්වාදය ලබා ගැනීමට ඇත්තටම අපිට මුළු ලෝකයේම කාන්තාවන්ගේ ආශිර්වාද සහ ආදරය ලැබෙනවා. මේ වෙනකොට මම ඒක භුක්ති විඳිනවා. ඉතින් ඔබගේ ඔබට යම් ආසාවක් තියෙනවා නම් ඔබට පුළුවන් මගෙත් එක්ක සම්බන්ධ වෙන්න. ඇත්තටම අපි ජීවත් වෙන්නේ හරිම පුංචි කාලයක්. අපිට අපේ තරුණ වයස සහ ළමා වයස හැමදාම රැඳී ඉන්නත් බෑ. ඉතින්
මනුස්සයෙක් විදිහට ඉපදිලා නිකම්ම මැරෙනවට වැඩිය තමන් ජීවත් වෙච්ච සමාජයට පාසලට තමන් මේ ජීවත් වෙන මහ පොළවට තමන්ගේ රටට දෙයක් කරන්න පුළුවන් නම් ඔබ සාමාන්‍ය මිනිසෙකුට වැඩිය ඉතා උතුම් මිනිසෙක් කියලා තමයි මම හිතන්නේ හොඳයි අපි අදට සමුගෙන ආයතෝයි ඇයට තවත් මේ වගේ ජීවිතය අභියෝග ජයග්‍රහණය කරන ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් තවත් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්න සාර්ථකත්වයට ළඟා කර ගන්න ව්‍යවසායිකාවක් විදිහටත් ඒ වගේම මේ නිරූපණ ශාස්ත්‍රයනොත් ඇයට ඉදිරි ගමන අතිසාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි අදට සමුගෙන යන්නයි සූදානම නෙළුම්බුව නචුරා පුද්ගලික සමාගම නිෂ්පාදන ගැන එහෙම නැත්නම් මෙතුමගේ නම උපදේශනයක් ලබා ගන්න ඔබට පුළුවන් කාංචනා හෙටි ආරච්චි කියලා සර්ච් කරලා Facebook අන්තර්ජාලයේ ඕනම තැනකින් आराधना करना।